මම අනුහස් මේ කතානුවස් YouTube channel එකට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවානේ මගේ YouTube channel එකේ අධ්‍යාපනය සඳහාද පුංචි ඉඩක් ලබා දෙනවා කියලා. ඉතින් අදම කතා කරන්න හදන්නේ හර්ෂණීය විද්‍යාව 7 වෙනි පාඩම වන චුම්බක කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කිහිපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ සඳහා යමු. ජලයේ සහිත වීදුරුවක් තුළ තියෙන ඇමුණුම් කටුවක් වීදුරුව තුළට අත හෝ වෙනත් උපකරණයක් නොදම වීදුරුවේ ජලය ඉවත් කරන්නේ නැතුව පිටරව ගැනීම සඳහා කරන්න ඕනේ කුමක්ද? එකට උත්තරය තමයි කාන්දම් කැබැල්ලක් භාවිතයෙන් එය පිටරට ගැනීම. ඇමුණුම් කටුව පිටරට ගැනීම සඳහා කරන්න ඕනේ පින්තූරයේ විදියට වීදුරුවේ පිටතින් කාන්දම් කැබැල්ලක් තබා ඇමුණුම් කටුව කාන්දම් කැබැල්ලට ආකර්ෂණය කරගනිමින් මේ විදියට වීදුරුවෙන් පිටතට ගැනීමයි. මේ විදියට ඇහැරුම් කටුව පිටතට ගැනීමට හැකියුවේ චුම්බකවල ඇති ඇතම් ආකර්ෂණය කරගැනීමේ සුවිශේෂී ගුණයක් තිබීම නිසා. දෛනික ජීවිතයේදී අප පරිහරණය කරන විවිධ භාණ්ඩ සඳහා චුම්බක භාවිත කරලා තියෙනවා. දැන් අපි බලමුද ඒ මොනවද කියලා. ඔයාලා පාවිච්චි කරන සෙල්ලම් බඩු, පැන්සල් පෙට්ටි, ඒ විතරද? චෙස් බෝඩ් වලත් මේ කාන්දම් ගේන්දේ තියෙනවා. චුම්බක වල බලපෑම යකඩ කාන්දම් වලට ආකර්ෂණය වෙනවා. ඒත් ඇලුමිනියම්, තඹ, රත්තරන් වගේ දෑ කාන්දම් සමග ආකර්ෂණය වෙන්නේ නැහැ. චුම්බක වලට ආකර්ෂණය වන හා එසේ නොවන ද්‍රව්‍ය තියෙනවා. දැන් අපි බලමුද ඒ මොනවාද කියලා. කොළ, වීදුරු, ප්ලාස්ටික්, රබර් පටි, මකන, තව ඔයාලා ඉඳගන්න පුටුව කාන්දම් වලට ඇලවෙන්නේ නැහැ නේද? ඒත් ඇන, ඇල්පෙනිටි, ඩ්‍රොයින් පින්, කාසි වගේ දේවල් කාන්දම් වලට ඇලවෙනවා. විවිධ චුම්බක හැඩය අනුව චුම්බක විවිධ වෙනවා. ඒවා විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරනවා. උදාහරණ විදියට ගත්තොත් දණ්ඩ චුම්බකය, බුරප චුම්බකය, වලයාකාර චුම්බක, පෙති චුම්බක, යු හැඩති චුම්බක. චුම්බක ද්‍රව දණ්ඩ චුම්බකයට ඇමිනුම් කටු කිහිපයක් සමීප කළ විට එහි දෙකලවර වැඩි වශයෙන් ඇමිනුම් කටු එක්ස්ට්‍රස් කරනවා අපි නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ චුම්බකයක ආකර්ෂණ බලය වැඩි වශයෙන් තියෙන්නේ එහි දෙකලවර බව අපිට පැහැදිලි වෙනවා. චුම්බක ද්‍රව කියන්නේ ආකර්ෂණයේ බලය වැඩි වශයෙන් ඇති එම දෙකලවරයි. චුම්බකයක හැසිරීම ලී ආධාරකයක්, මාලිමාවක්, නූල් කැබැල්ලක්, දැව ලකුණු නොකළ දණ්ඩ චුම්බකයක් ඔයාලට මේ සඳහා අවශ්‍ය වෙනවා. එම දණ්ඩ චුම්බකය නිදහසේ තිරස්ව පිහිටන පරිදි නූල මගින් ආධාරකය එල්ලන්න. චුම්බකය නිශ්චල වීමට ඉඩ අරින්න. ඊට පස්සේ මාලිමාවක්ගෙන එය මේසය මත තබා උතුර හා දකුණු දිශාවන් ලකුණු කරගන්න. චුම්බකය නතර වී ඇති දිශාව මේසය මත ලකුණු කළ දිශාව අනුව හඳුනා ගන්න. චුම්බකය උතුර හා දකුණු දිශා ඔස්සේ නිශ්චල පිහිටවන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. උතුර දිශාවට යොමු වී ඇති කෙළවර චුම්බකයේ උත්තර ද්‍රව්‍ය ලෙසත් දකුණු දිශාවට යොමු වී ඇති කෙළවර චුම්බකයේ දක්ෂිණ ද්‍රව්‍ය ලෙසත් හඳුනා ගන්න පුළුවන්. චුම්බකවල උත්තර ද්‍රව්‍ය එන්නකුරෙන්ද දක්ෂිණ ද්‍රව්‍ය එස්සකුරෙන්ද ලකුණු කරලා තියෙනවා. චුම්බක ද්‍රව අතර අන්තර්ක්‍රියා. එක සමාන චුම්බක ද්‍රව හෙවත් සජාතික චුම්බක ද්‍රව අතර විකර්ෂණය ඇති වෙනවා. එකිනෙකට වෙනස් වර්ගයේ චුම්බක ද්‍රව හෙවත් විජාතීය චුම්බක ආකර්ෂණය වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මේ රූපයේ තියෙන දේවල් බලන්නකෝ. ඒ චුම්බකයේ උත්තර ද්‍රව්‍ය B හි උත්තර ද්‍රව්‍ය විකර්ෂණය කරනවා. ඒ චුම්බකයේ දක්ෂිණ ද්‍රව්‍ය B හි දක්ෂිණ ද්‍රව්‍ය විකර්ෂණය කරනවා. ඒ චුම්බකයේ උත්තර ද්‍රව්‍ය B හි දක්ෂිණ ද්‍රව්‍ය ආකර්ෂණය කරනවා. ඒ චුම්බකයේ දක්ෂිණ ද්‍රව්‍ය B හි උත්තර ද්‍රව්‍ය ආකර්ෂණය කරනවා. චුම්බක බලය චුම්බකයක් මත සුදු කඩදාසියක් තබා
චුම්බකයේ තිබෙන ප්‍රදේශයේ වටා යකඩ කුඩු ඉසීමෙන් පසුව කඩදාසියට සෙමෙන් තට්ටු කරන්න. මෙහිදී චුම්බකයේ වටා යකඩ කුඩු යම් රටාවකට අනුව සකස් වේ තියෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. එමෙන්ම චුම්බකයකට තරමත් ඈතෙන් වැටුණු යකඩ කුඩු අක්‍රමවත්ව විසිරී තිබෙන බව දකින්න පුළුවන්. ඒ කියන්නේ චුම්බකයේ බලය පැතිරී ඇත්තේ චුම්බකයේ වටා යම් සීමාවක් තුල පවණක් බව පැහැදිලි වෙනවා. හරි යාළුවනේ, අපි 6 ශ්‍රේණියේ විද්‍යාව 7 වෙනි පාඩම සාකච්ඡා කරලා අවසන්. මං හිතනවා වැදගත් දෙයක් ඔයාලට මේ පාඩමේ ගන්න ලැබිලා ඇති කියලා. ඒ වගේ දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත්, ඔයාගේ යාළුවෙක්ට මේ video share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වේලා මා සමග රැඳී සිටියට ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් හමුවෙමු.